මේ කතාව අවාසනාවන්තම ලෝක වාර්තාවක් ගැන. මේ ලෝක වාර්තාව තිබුවේ දකුණු අප්‍රිකාවේ වේගපන්දු යවන්නෙක් වෙන මොනි මොකල්. ලෝක වාර්තාව තමයි නිපන්දු නිසා වැඩිම අවස්ථාවක දවා ගැනීම අවස්ථාව මගහැරුණු ක්‍රීඩකයා බවට පත්වීම. පසුගිය සතියේ එංගලන්තයේ එක්ක තිබුණු ටෙස්ට් තරගයකදී මොකල්ගේ පන්දුවක් බේන් ස්ටෝක්ගේ කඩුල්ලේ දැවුණා. හැබැයි ඒක දැවියාමක් වුණේ නැහැ. මොකද පන්දු යැවුවේ මොකල් නිසා. කඩුල්ල අහිමි වුණාට මොකල්ගේ නමට ලෝක වාර්තාවක් නම් ලියුණා. ඒ දැවියාම සටහනුනේ නිපන්දු නිසා මොකල්ට කඩුල්ලක් අහිමුණු 13 වන අවස්ථාව විදිහට. මේ ලෝක වාර්තාව තියලා මොකල් කිව්වේ මෙහෙම කතාවක්. ඒ විකට් එක මට නෝ බෝලයක් නිසා අහිමුණු පළවෙනි විකට් එක නෙවෙයි. ඒ වගේම මේක මට අහිමි වෙන අන්තිම විකට් එකක් නෙවෙයි. මොකද මම තාමත් ක්‍රිකට් ගහලා ඉවර නැහනේ. ඒක 13 වෙනි විකට් එක. ඔව්. ලෝක වාර්තාවක් තවමින් අහිමුණු විකට් එකක් ඒක. ඒ විකට් එක මගේ කඩුළු බැංකුවේ තැන්පත් කරලා තියෙයි. හැබැයි කවදාවත් මට ඒවා නැවත අයිති කරගන්න බෑ. එංගලන්ත පන්දු යවන්නොත් නෝ බෝල් දෙකක් දැම්මා. ඒවටත් කඩුළු දෙවියන්න පුළුවන් පන්දු. මේක තමයි ක්‍රිකට් වල හැටි. මොකල් තමන්ගෙන් වුණු වරද එච්චර ගානකට ගත්තේ නැතුව මාධ්‍යට කියපු ඒ ප්‍රකාශයට වැඩ බලපු නායක ඩීන් එල්ගාට් නම් ටිකක් තරහ ගියා. ඔහු තරගෙන් පස්සේ කියලා තිබුණේ මේ විදිහට නිපන්දු දාන එක අනුමත කරන්න බෑ. කඩුලක් ලබා ගන්න තියෙන අවස්ථාවක් අහිමි වෙනවා කියන්නේ ලොකු පාඩුවක්. මේ වැරදි පාලනය කරගන්න පුළුවන් දේවල්නේ. නායකයා මේ විදිහට කිව්වට පස්සේ මොකල්ට තේරුණා තමන්ගේ වරදක් වුණ බව. මොකල් ඊට පස්සේ සිද්ධියට සමාව ගත්තා. අවසනාවට මම එදා ඒ පන්දුව යවුවා. ඒ කරපු වරදට මට දඬුවම් ලැබුණා. මට මේ වරද හදා ගන්න තියෙන්නේ එකම දෙයයි. ඒ තමයි සීමාවික මෝල යන්නේ නැතුව පන්දු යවන එක. මේ වගේ ක්‍රිකට් පිටියේ සිදුවන අපූර්ති බලන්න තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් වීඩියෝට පහලින් තියෙන subscribe button එක click කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.